විරාමෙන් පසුව බණවතත් සජීවී ලෙසින් එක්වන්නේ පාර්ලිමේන්තුවේත් සමගයි අපි සූදානම් මින් අනතුරුව අඩහෝරාවක කාලයක් කතා බහ කරන්නට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයේ සඳහා ඉදිරිපත් වන සරත් ඒකනායක මහතා සමගින් අයිබෝන් කියලා බුතුමා පිළිගන්නවා අයිබෝන් අයිබෝන් හොඳයි මෙවර 2020 මහ මැතිවරණය ආණ්ඩු පක්ෂයේ නියෝජනයක් ලෙස තමයි ඔබතුමා ඉදිරිපත් වෙන්නේ කොහොමද මෙවර මැතිවරණය පවතින තත්ත්වයත් එක්ක ආණ්ඩුවට කොයි වගේ අභියෝගයක්ද පවතින්නේ අභියෝගයක් නම් කොහොමටවත් නැහැ පවතින තත්ත්වයනුව අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබනවා අපේ අපේක්ෂාව තිබෙන්නේ 3-2ක ජනවරමක් ලබා ගැනීම එයට පසුබිම සකස් වෙලා තිබෙනවා කියන එකයි මගේ අදහස ඒ මම එහෙම කියන්නේ හේතුව එක අතකින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳව 69 ලක්ෂයක් ලැබූ විශ්වාසය එතුමා මේ පසුගිය කොරෝනා අසංගතයේ කාලේ ජනතාව තුළට හේතු ගැන්වුවා ලෝක වසංගතයක් වුණත් මුහුණ දෙන්න පුළුවන් කියන ඒ අභියෝගය එතුමා බාරගත්තා. ඒ වගේම විරුද්ධ පක්ෂයක් කියලා එකක් දැන් නැහැ වගේ පේනවා මේ විවිධාකාරයෙන් තරඟය ජය ගැනීමට වඩා නායකත්වය ගැනීමට සහ මහගෙදර ලබා ගැනීමට දඟලන බවක් තමයි පේන්නේ. ඉතින් ඒක ජනතාව තුළට එනකොට මහා කලකිරීමක් ඇති වෙනවා කොයි පක්ෂිකුණත් එහෙමයි කලකිරීමක් ඇති වෙනවා මේ පක්ෂයේ ඉහළ අය මේ විදිහට පොර කනකොට මේ විදිහට රටේ මිනිස්සුන්ට බොරු කියනකොට මං හිතන්නේ ඒ පැත්තෙන් වුණත් අපේ පැත්තට සුභවාදීවයි ඡන්දය මේ වෙන විට කැරකෙන්නේ කියලා කිව්වොත් නිවැරදි ඒ අනුව 3-2 බලයකට අපිට යන්න පුළුවන් ඔබතුමා පළාත් සභාවේ මහමැති ධූරයේ දරන්නේ පළමිනි වතාවට තමයි මහමැතිවරණයක් සඳහා තරඟ කරන්නේ. ඔබතුමා මෙතෙක් මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත දිස්ත්‍රික්කයේ වෙනුවෙන් මේ ඔබතුමාගේ කාල සීමාව තුළ ඉටු කරනු ලැබූ සේවාව පිළිබඳව තෘප්තිමත්ද? අත වශයෙන්ම පළාත් සභාවක් විදිහට පළාත් සභාවේට ලැබෙන ප්‍රතිපාදන තුල කරන කාර්යයන් පිළිබඳව තෘප්තිමත්. නමුත් ජනතාවට අවශ්‍ය තරම් දේවල් කරන්න පුළුවන්ද කියන එක බැලුවොත් ඉන්නම් ඒ සඳහා තෘප්තිමත් කියන්න පුළුවන් කමක් නැහැ. තව බොහෝ දේවල් කරන්න තිබෙනවා. මේ පළාත් සභාවලට ප්‍රතිපාදන වෙන්වීමේදී ඒක ජනගහණය අනුව හෝ ඒ පළාතේ තියෙන විභවයන් අනුව හිතලා වෙන්වීමක් නෙවෙයි වෙන්නේ. රටේ පළාත් නමයට මුදල් වෙන්වීමක් නෙ සිදු වෙන්නේ. එතකොට වැව් තියෙන පැත්තට වෙන් වෙන ගාන අපිට වෙන් වුණාට වැඩක් වෙන්නේ නැහැ. අපේ නායයන් වලට වෙන් වෙන ගාන තැනිතලා පොලොකට වෙන් වුණාට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ලැබෙන ප්‍රතිපාදනත් එක්ක පොඩි ගැටලුවක් තිබෙනවා. නමුත් මේ විදිහට කිව්වොත් හරි කියලා මම හිතනවා. ලැබෙන සුළු දෙයින් වුණත් ඉදිරිය බලලා වැඩ කරනවා නම් එතකොට ඒක සමහර විට මධ්‍යම රජයටත් ඒකෙන් ආදර්ශයක් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ කරන කටයුත්ත නිවැරදි සහ ඉදිරිය බලා කරන කටයුත්තක් විදිහට කරන්න පුළුවන්. හැබැයි ආරම්භයේ සුළු දෙයක් වෙන්න පුළුවන්. සුළුෙන් තමයි කරන්නේ. මහා පරිමාණ වැඩක්. ඒ ඔක්කොම කරන්න බැරි නිසා අපි තෘප්තිමත් නැහැ. නමුත් කරපු දේ රටට පණිවිඩයක් දෙන්න පුළුවන් විදිහට කරනවා නම් මම හිතනවා ඒක වැදගත් කියලා. මීට මාස 9කට පෙර ජනාධිපතිතුමාට ලැබුණු ජනප්‍රියත්වයම මෙවර මහමැතිවරණයටත් ලැබෙවි කියලා ඔබතුමාලා විශ්වාස කරනවද? මොකද ඒට හේතුව බොහෝ වෙලට විපක්ෂය කියන්නේ ජනප්‍රියත්වය සෑහෙන්න පහළ බහැලා කියලා. ඒක ඇවිල්ලා ඉතින් විපක්ෂය සාමාන්‍යයෙන් කියන දෙයක්නේ. කවදාවත් තමන්ගේ විරුද්ධවාදියාව ඉදිරියට ගේන්න හෝ ඒ පිළිබඳව සුභවාදීව කතා කරන්න විපක්ෂයක් කොයි වෙලාවකවත් කටයුතු කරන්නේ නැහනේ. නමුත් ජනතාව තුළට යන්න කියන්නේ. ජනතාවගෙන් අහන්න කියන්නේ. ඔබ ඉන්නේ කොතනද කියලා. අපි දැන් ජනතාවත් එක්ක මේ දවස්වල ඉන්නවා. කොරෝනා නිසා අපි බොහොම ඈතින් දුරින් ඉඳගෙන වුණත් අපි ජනතාව හමු වෙනවා. සෞඛ්‍ය නීති රීති වලට අනුව තමයි අපි කටයුතු කරන්නේ. ඒ කටයුතු කරන ගමන් වුණත් අපි ජනතාවට ඉඩ දෙනවා ඔබේ අදහස ප්‍රකාශ කරන්න. ඉතින් ඒ අය කියන්නේ පසුගිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලැබුණු වරමට එහා ගිය වරමක් මේ මැතිවරණයේදී ලැබෙයි කියලා. ඒකට හේතුව පසුගිය වතාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දෙන්න බැරි වෙච්ච අය. දැන් මේ කොරෝනා සංකතයේදී කටයුතු කරපු ආකාරයත් සමග අනේ අපොයි කියන තැනට ඇවිල්ලා ඉන්න අපිට දෙන්න බැරි වුණානේ මේ වගේ කෙනෙකුට කියලා. නමුත් මහමැතිතුමා බාධා කිරීමක් නොවේ. මීට කලින් අඩහෝරාවේදී මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මේ වැඩසටහනට සහභාගී වුණානේ පද්මලාල් දල්විස් මහතා. ඔහු චෝදනාවක් එල්ල කරනවා ශ්‍රී ලංකාව දූපතක් වශයෙන් මේ කොවිඩ් වසංගතයේ ඒමට පෙර වළක්වා ගැනීමේ හැකියාව තිබුණා කියලා. මේ චෝදනාව සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? මේමයි ඇත්ත වශයෙන්ම කියනවා නම්
දූපතක් විදිහට අපිට සම්පූර්ණයෙන්ම වහලා දාලා කොවිඩ් ගැන ආරංචි එනකොටම එහෙමනම් වහලා දාන්න ඕන. වුහාන් ප්‍රාන්තයේ ඇති වෙච්ච ගමන්ම වහලා දාන්න ඕන. නමුත් එහෙම එකපාරට එහෙම රටක් වහලා දාන්න බෑ. ඔබ දන්නවා මේ දවස්වල මේ පසුගිය දවස්වල පොඩි ප්‍රදේශයක් ලොක්ඩවුන් කරපුවම ඇති වෙච්ච තත්ත්වෙ. එතකොට රටක් මෙහෙම ලොක්ඩවුන් කරන්න පුළුවන් නම් ඒක මහා මං හිතන්නේ එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. හැබැයි ගන්න පුළුවන් උපරිමයේ ගත්තානේ. ඒ කියන්නේ රටට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කිරීමේ යාන්ත්‍රණය සකස් කරන්නේ බොහොම පෙර කතා කරන්න බොහොම ඉස්සෙල්ලා. ඒ දේ හරියටම ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා කළා. කවුරු කොයි විදිහට කිව්වත් බැසිල් රාජපක්ෂ මහත්තුමාගේ නායකත්වයෙන් යොදාගත්තු ඒ යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක නොවුණා නම් අපිට මේ වෙනකොට මෙහෙම කතා කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ අර කලින් වළක්ව ගන්න පුළුවන් කිව්ව කියන කතාව මම පිළිගන්නේ නැහැ. මොකද කරන්න පුළුවන් උපරිමය ඒ අවස්ථාව වෙන විට කරලායි තිබුණේ. හොඳයි. කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයේදී අපේ රටේ පැවතුණු තත්ත්වයත් එක්ක ජනතාවට රජය විසින් ආණ්ඩුව විසින් විශාල සහන ප්‍රමාණයක් ලබා දුන්න ඔබතුමාගේ දිස්ත්‍රික්කයට ප්‍රදේශයට ඒ සහන ටික පක්ෂපාත ભેදයක් නැතුව ලබා දෙන්න පුළුවන් වුණාද ඒවකට මහමැතිවරයා විදියට? මම ඒවකට මහමැතිවරයා නෙමෙයි. නමුත් ඇත්ත වශයෙන්ම කියනවා නම් මම හරි සන්තෝෂ වෙනවා. අපි සන්තෝෂ වෙන්නේ ජනතා ප්‍රතිචාරයත් එක්ක. දැන් විවිධ අයට විවිධ චෝදනා කරන්න පුළුවන්, විවිධ දේවල් කියන්න පුළුවන්. අර අපේ නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන්, ඔය සංවර්ධන නිලධාරීන්, ඒ කාලවකවානුව තුළ මේ කටයුත්තට බැහැලා හිටපු හැටි, ඒගොල්ලෝ මේක සම්බන්ධව ගත්තු පියවර මම හිතන්නේ උපරිමය කළා. ඒ කියන්නේ කිසිම දීමනාවක් කිසිම දෙයක් බලාපොරොත්තුව නෙමෙයි කළේ. ඒ සියලු දෙනාම ගෙවල් ගානේ මේ අවධානම තිබෙන අවස්ථාවේ මේ ගෙවල් වලට ගිහිල්ලා ඒ යනකොට කොළ කොඩියක්, නිල් කොඩියක්, රතු කොඩියක් ඔය ගෙවල් වල නැහැ. ඒව ඉන්නේ සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා එහෙම ගහලත් නැහැ. ඉස්සරහා බෝඩ් ගහලා නැහැනේ. නමුත් මේ අය ගිහිල්ලා ඒ සියලු දෙනාගේම බලපු එකම සුදුසුකම වුණේ ඒ අයට මේ 5000 ගැනීමට සුදුසුද කියන එක. ඒක මං හිතන්නේ සුළුසුළු අඩුපාඩුකම්. ඒ කියන්නේ කෝටියක් විතර කරනකොට එකක් නැති වෙන එක මං හිතන්නේ නැහැ ගණන් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ 72 ලක්ෂයකට පමණ මේදී දුන්නනේ මේ දෙන්න පුළුවන් සහනාධාරය 72 ලක්ෂයකට විතර දෙනකොට සමහර විට දෙතුන් පොලක ඇති වෙච්ච සුළු සිද්ධියක් අරගෙන මේක හරියට උනේ නැහැ කියනවා නම් එහෙමනම් මේ රටේ කිසිම දෙයක් හරියට වෙලා නැහැ. එහෙම බැලුවොත් ඒ නමුත් මං හිතන්නේ උපරිමය සාර්ථකව කළා. ඒකට දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ඔය ශේෂ්ත්‍රයේ හිටපු නිලධාරීන් විශේෂයෙන් ඒ අය ගැන අපි විශේෂයෙන් සඳහන් කරනවා. උපරිමය තමයි කළේ, දෙන්න පුළුවන් උපරිමය කළා. යම් යම් තැන්වලදී දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවෙලා තියෙනවා. ඒ සිදුවෙලා තියෙන්නේ අහවල් පක්ෂය කියලා නෙවෙයි, එක පක්ෂයකින් සිදුවෙච්ච දෙයක් නෙවෙයි. දැන් එහෙම ගත්තොත් කොළඹ මහනගර සභාව තනි එක්සත් ජාතික පක්ෂයේනේ. එතකොට එහෙමනම් මහා චෝදනාවක් එන්න එපා මේක එක්සත් ජාතික පක්ෂයේ කටයුත්තක් විදියට. එහෙම එකක් උනේ නැහැ. ඇත්තටම නිලධාරීන් රාජකාරිය හරියට කළා කියලා මගේ පැත්තෙන් නම් මම සතුටු වෙනවා. මොකද මේ ජනතාව තුළට දැන් අපි යනකොට ජනතාව අපිට කියන දේවල් පහුගිය කාලේ මේකට හොඳ උදාහරණයක්. පසුගිය රජයේ යටතේ සමෘද්ධි ලබා දීමේදී අපිට ආපු පැමිණිලි ප්‍රමාණය අනන්තයි අප්‍රමාණ. ඒ කියන්නේ තෝරලා බේරලා ඒ සමෘද්ධිය දෙන්නේ සුදුසුකමට නෙවෙයි. එකම සුදුසුකම වුණේ පාක්ෂිකත්වය තෝරනකොට. සමෘද්ධි නිලධාරීන් විසින් ඉතා හොඳින් පරීක්ෂණ කරලා තෝරලා එවන ලයිස්තුව කපලා දාලා වෙනත් මන්ත්‍රීවරයෙක්ගේ ලයිස්තුව තමයි සමෘද්ධි දෙන්න තෝරගත්තේ. ඒකේ ප්‍රතිලාභ දැන් තියෙනවා. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ අයටත් මේ රජයෙන් 5000 දෙන්න උනා. ඔබතුමා ඇතුළුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ වේදිකාවේ නිරන්තරයෙන්ම කතා බහ කරන දෙයක් තමයි 3-2 බලයක් බලාපොරොත්තු වෙනවා කියලා ඔබතුමා දැන් කලිනුත් සඳහන් කළා. මේක ලබා ගැනීම ප්‍රායෝගිකද? අනිත් චෝදනාව තමයි විපක්ෂයෙන් එල්ල කරන චෝදනාව තමයි මේක ලබා ගැනීම තුළ ඒකාධිපති පාලනයකට යන්නට පුළුවන්. මීට පෙරත් 18 ව්‍යවස්ථා සංශෝධනය කරගත්තා මිසක් රටට හිතකර දෙයක් සිදු වුණේ නැහැ කියන චෝදනාව. මේ තත්ත්වය තුළ ඔබතුමා හිතනවද ප්‍රායෝගිකව මේ 3-2 ලබා ගැනීම හැකියාව තියෙනවා කියලා? 3-2 ලබා ගැනීම සඳහා අපි දිස්ත්‍රික්ක මට්ටමට යන්න ඕන. දිස්ත්‍රික්ක මට්ටමට ගියොත් දැන් පසුගිය වතාවේ ලැබිච්ච ඡන්ද ප්‍රමාණය ඒ 90 ගත්තොත් මම කලිනුත් කිව්වා ඊට අභිභවා ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවයි කියලා. අපේ රටේ පිටරටින් ඇවිල්ලා ඡන්ද දීලා ගියාය ප්‍රමාණයක් ඉන්නවා. ඒක වෙනම කතාවක්. 69 ලක්ෂයෙන් ලක්ෂ 2කට විතර ප්‍රමාණයක් නැවත පිටරට ගියා. ඒ වෙලාවේ රට බේරගන්න ආපු ජනතාව. හැබැයි පණිවිඩය තාම තියෙනවා.
ඒ ඡන්දෙ දුන්නේ රට බේරගන්න රට හදන්න කියන පණිවිඩය තාම මේ පොළවේ තියෙන. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් මේකට සම්පූර්ණයෙන්ම ඉතින් මම මේ වෙලාවේ කියන්නේ නැහැ ආවල් ජාතිය අර එහෙම කියලා. නමුත් ඡන්දෙ නොදීපු ජනතා ඒ ජනතාව පෙළ ගැහෙලා ඉන්නවා. මොකද මේ අවස්ථාවේ ඊටම වැදගත් අවස්ථාවක් අපිට රටක් ඕන. ඒ රට දියුණු රටක් වෙන්න ඕන. දියුණු රටක් වෙන්න නම් හොඳ නායකයෙක් ඕන. ඒ හොඳ නායකයා දේශපාලනීකරණයෙන් තොර කෙනෙක් වෙන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දේශපාලනීකරණයෙන් තොර වෙච්ච කෙනෙක්. ඒක හොඳට පැහැදිලි කරලා පෙන්වුවා පසුගිය කාලවකවාන්. ඒ නිසා තුනෙන් දෙක ලබා ගැනීම අනිවාර්යයෙන්ම අපිට කරන්න පුළුවන්. තුනෙන් දෙක සඳහා දිස්ත්‍රික් මට්ටමින් ලබා දිය යුතු උපරිමය ලබා දීමයි කරන්න ඕන. උදාහරණයක් විදිහට පසුගිය මැතිවරණයේදී අපට ලැබෙච්ච මහනුවර දිස්ත්‍රික්කයට ලැබිච්ච 2,04,71,000 එක්සත් ජාතික පක්ෂයට ලැබිච්ච 4,17,000 අතර වෙනස 54,000ක් වෙන්නේ. දැන් 4,17,000 කෙසේ වෙතත් මම ඒ පක්ෂය අයට කියනවත් ජාම වේර ගන්න කියලා අඩු ගානේ. මොකද දෙපැත්තකට බෙදිලා එක එක ඒවා කියා ගන්නවා ඒ අය අතර. ඉතින් ඒ නිසා ඒ පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය කියන එක ඩීඑස්එනයි මහත්තයාගේ පක්ෂය නෙමෙයිනේ දැන් තියෙන්නේ. ඒ නිසා ජාම බේර ගන්න කියලා මම එයාගෙන් ඉල්ලීමක් කරනවා. අපි අනිවාර්යයෙන්ම අපේ දිස්ත්‍රික්කයෙන් අපිට දෙන්න පුළුවන් අර විදියට ආවොතින් එන්නේ 7යි. අපි මේ සැරේ තව දෙකක් වැඩි කරමු. එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් පසු කරමින් ඉදිරියට යන්න මෙවර ඔබේ දිස්ත්‍රික්කයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකියාව තියෙනවද? මම ඒ කතාවම තමයි මේ කියන්නේ නැවතත් කියන්නේ. ඒ කියන්නේ පසුගිය වතාවේ 4,71,000 ගත්තු අපි පසුගිය වතාවේ ඇත්තටම මහනුවර දිස්ත්‍රික්ක ලංකාවේම තිබිච්ච මේ ප්‍රවණතාවයක් ඒක. ඡන්දය පාවිච්චි නොකිරීම කියන එක. එතකොට ඒ පාවිච්චි නොකිරීම තුළ විවිධ අදහස් ඒක තුළ තියෙන්න පුළුවන්. නම් අපේ දිස්ත්‍රික්කේ විතරක් 200,000කට වැඩි ප්‍රමාණයක් ඡන්දය පාවිච්චි කරලා නැහැ. කියන්නේ ඡන්ද පොලට ගිහිල්ලා නැහැ. ඒකට හේතු කාරණා ගොඩක් තියෙනවා. දැන් මම ඊයේ දවසේ හිටපු ප්‍රදේශවල මම ඇහුවා මේ ප්‍රදේශයේ සියල්ලම ඡන්දය දැම්මද කියලා. නෑ සර් අපිට මේ යන්නේ ක්‍රමයක් තිබුණේ ඒ අවස්ථාවේ. ඒ නිසා අපෙන් සාමාන්‍ය 10%ක විතර ප්‍රමාණයකට ඡන්දය දාන්න බැරි වුණා කිව්වා. ඉතින් ඒක සොයා බැලිය යුතු කාරණයක්. ඒ වගේම තමයි මරණයට පත් වෙච්ච යම් ප්‍රමාණයක් ඉඳ ඇති. නමුත් මොන කොහොමටවත් නැතුව 1,02,000 විතර ඡන්දය දාලා නැහැනේ. නමුත් දැන් ඒ අය පෙළ ගැහෙනවා අපිට පසුගිය වතාවේ යම් වැරද්දක් අපේ අතින් වුණේ. ඒ නිසා අපි මේ සැරේ ඡන්දය පාවිච්චි කරනවා කියන එක. ඒ නිසා මහනුවර දිස්ත්‍රික්කයේ විදිහට අපි මන්ත්‍රීවරුන් 9 දෙනෙක් ගැනීමේ ඒ හැකියාව අපිට තියෙනවායි කියලා අපි ස්ථිරව කියනවා. මහනුවර සාම්ප්‍රදායිකව එක්සත් ජාතික පක්ෂයට පර දිස්ත්‍රික්කයක් කියන්නට පුළුවන්. එතකොට සමස්ත මන්ත්‍රී දුර 12න් 9ක් ජයග්‍රහණය කරනවා කියන එක මහමෙතුමා මේ සමානුපාතික ඡන්ද ක්‍රමයත් එක්ක ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඔබතුමා හිතනවද ඒ නිමවටපත් වූ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ජයග්‍රහණය කරනවා. නමුත් 2015දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී දුර 7ක් හිමි කරගන්න ඒකත් එක්ක මේ මොහොතේ ඔය කීරි ඉලක්කය ප්‍රායෝගිකයිද? අපිට පොඩි ඉතිහාසයක් තියෙනවා. 2010 පාර්ලිමේන්තු මැතිවරණය. 2010 පාර්ලිමේන්තු මැතිවරණේ අපි මන්ත්‍රී දුර 8ක් ගත්තා. 2010 පාර්ලිමේන්තු මැතිවරණේ. ඒ තිබිච්ච ඒවත් වක්තාව වෙනකොට මේ එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් විදියට තමයි මහනුවර දිස්ත්‍රික්කයේ තරඟ කළේ. තනි පක්ෂයක් විදියට. අද පක්ෂ දෙකක් විදියට. ඔබ දන්නවා සමානුපාතික ක්‍රමය අනුව මේ මන්ත්‍රී දුර බෙදී යන ආකාරය ඔබ දන්නවා. ඒ සංඛ්‍යා ලේඛන අනුව. එතකොට මේ විරුද්ධ පක්ෂයට තනි පක්ෂයක් නොවන නිසා වෙන ඒ බෙදීම අපිට වාසියක් නේ. ඒ වාසිය තුළ තමයි මම නම් නැත්නම් මම 8යි කියලා කියන්නේ. අර බෙදීම තුළ මම කියනවා 9යි කියලා. හොඳයි. ඔබතුමා විශාල කාලයක් පළාතේ මහ ඇමතිවරයා ලෙස තමන්ට උපරිමයක් ජනතාවට ඉටු කරපු මහ ඇමතිවරේ. තවමත් හැබැයි මහනුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය ඇරෙන්න ඇතුළත ගම්මානවල තියෙන ප්‍රධාන ප්‍රශ්න අධ්‍යාපනයේ ප්‍රවාහනය කියන කාරණා මෙවර මහමැතිවරණයෙන් පසුව ඉටු කර දෙන්න ජනතාවට ඔබතුමාගේ දේශපාලන ප්‍රතිපත්තිය කොහොමද ක්‍රියාවට නැංවෙන්නේ? අධ්‍යාපනය පිළිබඳව මම හිතන්නේ ශ්‍රී ලංකාවේ එකම පළාත වෙන්න ඕන තමන් අපේ පළාතටම ආවේණික වෙච්ච අධ්‍යාපනික ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ ජාතික ප්‍රතිපත්තියට අනුගතව තමයි අපි මේ ප්‍රතිපත්තිය සකස් කරලා තියෙන්නේ. මම උදාහරණයක් කියන්න ඔබ කියනවා ඈත පිටිසර කියලා. 2007 වෙනකොට විල්ගමුව කියන අධ්‍යාපන කලාපය. ඒ අධ්‍යාපන කලාපය
ශ්‍රී ලංකාවේ තිබිච්ච කලාප 93න් 93 වෙනි කලාපය තමයි සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් තිබුණේ. හැබැයි අපි මේ නැනෝදා ව්‍යාපෘති ඒ වෙලාවේ තමයි නිර්මාණය වෙන්නේ. ඒ නිර්මාණය කරලා ඒ තුල අපි ගෙන කිය වැඩපිළිවෙල තුල ඊට අවුරුදු 5කට පස්සේ අවුරුදු 5කට පස්සේ අවුරුදු 3ක් අවුරුදු 5කට පස්සේ පවත්වපු 2012 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විල්ගමු කලාපය ශ්‍රී ලංකාවේම 100%ක් සාධනීය මට්ටම පෙන්නපු ප්‍රතිඵලයේ පෙන්වුවේ විල්ගමු කලාපේ විභාග කොමසාරිස්තුමාගේ ලේඛනයේ පළවෙනි පිටුවේ බොහොම පැහැදිලිව තියෙනවා විල්ගමු කලාපය ලංකාවේ 100%ක් ප්‍රතිඵල සාධනීය මට්ටමේ පෙන්වපු කලාපේ අර 93 වෙනියට තිබුණු කලාපේ 93 වෙනිය කියන්නේ අන්තිම කලාපේ අන්තිමයට තිබිච්ච කලාපේ කියන්නේ 93 කියනකොට විභාග ප්‍රතිඵල තිබුණේ 23යි 2012 ප්‍රතිඵල 146.6යි මේ මේ தത്വෙට ගෙනෙන්නට පුළුවන් වුණේ අපේ ගුරුවරුන්ගේ බොහෝ විට මේ නිස්සරණ අධ්‍යාසයෙන් වැඩ කරන එක අපිට පේන්නේ නැහැ. අපි හිතන්නේ මේ වැටුපර වැඩ කරනවා කියලා. නෑ වැටුපර නෙමෙයි. බොහෝ අය රට ගැන හිතලා, දරුවෝ ගැන හිතලා වැඩ කරනවා. ඒ වේ ප්‍රතිඵල තමයි අපිට ලැබුණේ. හැබැයි මේ විභාග ප්‍රතිඵලම නෙමෙයි අධ්‍යාපනය කියන්නේ. ඊට වැඩිය පුළුල් විෂයක් ඒක. ඒක නිසා අපිට කියන්න බෑ ශිෂ්‍යත්ව විභාගයෙන් මෙච්චර ෆේල් වුණා ඒ නිසා මෙහෙම අධ්‍යාපනයේ කඩා වැටිලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. විභාග ප්‍රතිඵල කියන්නේ එක සාධකයක් පමණයි. අපි බලන්න ඕන දැන් දැනට කොහොමද ලංකාවේ වැඩිම පාසල් තියෙන්නේ මධ්‍යම පළාතේ. මම 1999 පළවෙනියට මහ ඇමති වුණේ 2004 මහමැති 2002 මහමැතිකමෙන් අයින් වෙන්න වුණා ඔබ දන්නවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවේ ඒ ඇවිල්ලා ඉවරලා ඊට පස්සේ මම නැවත 2004 ආයේ මහ ඇමති වෙනකොට 1504ක් තිබිච්ච පාසල් 1474ට වැහැලා තිබුණා නමුත් ඊට පස්සේ නැවතත් අපි නැනෝදා ව්‍යාපෘතිය තුළ වැසීගිය පාසල් නැවත විවෘත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. වැසීගිය පාසල විවෘත කිරීම තුළින් මම බලාපොරොත්තු වෙන්නේ ඔබ ඉස්සෙල්ලා කිව්ව විදිහට අර දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට මොකද වෙන්නේ කියන එක. අපි දුෂ්කර ප්‍රදේශවල දරුවෝ අද අධ්‍යාපනයේ ඉහළ මට්ටමට ගමේ ඉඳගෙන උසස් පෙළ කරනවා. දැන් අපේ පළාත්වල ඉන්නවා මහා දෙවන්තයෝ ඒ ගම්වල නම කියනකොටම ලොකු උසස් තැන්වල හිටපු අය. හැබැයි ඒගොල්ලෝ නගරයට ඇවිල්ලා ඉගෙන ගත්තු අය. අද එහෙම නෙමෙයි. ගමේ ඉඳගෙනම ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් ඒ පළාත්වල හරි ගස්සලා තියෙනවා. මම ඒ කාලය තුල වැසීගිය ප්‍රාථමික පාසල් 36ක් මධ්‍යම පළාතේ විවෘත කළා. 36. සමහර පාසල්වල එක පාසලකට මම යනකොට යග්ගහ පිටිය කියන පාසලට යනකොට ළමයි දෙන්නයි ගුරුවරු තුන්දෙනයි. ළමයි දෙන්නයි ගුරුවරු තුන්දෙනයි. අද ඒ පාසලට ළමෙක් දා ගැනීම ලේසි වෙන්නේ නැහැ. ඒක අපි දුම්බර රාජකීය නමින් නැවත විවෘත කළා. අද ළමයි 800ක් පමණ ඒ පාසලේ අධ්‍යාපනය ලබනවා. ඒ දෙමව්පියන්ට ආකල්පමය වෙනසක් ලබා දීම, අවශ්‍ය භෞතික සහ මානව සම්පත් ලබා දීම ඒ අතර ජාතික ප්‍රතිපත්තියට අනුව කටයුතු කිරීම. මේ සියල්ලත් එක්ක තමයි ඒක කළේ. එවැනිම රාජකීය විද්‍යාලයක් නාවලපිටියේ කුරුඳු ඇත්තේ සකස් කළා තියෙනවා. මොකද අපේ හිටපු මහාමාත්‍යවරයෙක් ඒ කියන්නේ දිසානායක මහත්මයා හදලා තිබුණා රණබිම රාජකීය කියලා. හැබැයි ඒක පිරිමි ළමයින්ට විතරයි. හැමම පිරිමි ගෑනු දෙගොල්ලන්ටම යන පාසලක් තමයි කුරුඳු ඇත්ත රාජකීය විද්‍යාලය නමින් නාවලපිටියේ හදලා තියෙන්නේ. ඉතින් ඒකත් ඒ විභාගයෙන් දරුවෝ ගන්න පාසලක්. ඉතින් එවැනි පාසල් ගොඩක් තියෙනවා. ඉතින් මම කියාගෙන යන්න ගියොත් විශාල වෙලාවක් යනවා. නමුත් ඇත්තටම අධ්‍යාපනයට අපි එහෙම ප්‍රමුඛතාවයක් දුන්නා. ඒ අනුව විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩසටහනකුත් මේක තුළ ක්‍රියාත්මක වෙනවා. විටින් විට දෝලණය වෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. සමහර විට ගම් වතුරක් ගලපුවාම ඇති වෙන තත්ත්වය වෙනස්නේ නේද? මට මතකයි ගණිතය අතින් අපි ඉතාම දුර්වල තත්ත්වයකට පත් වුණා. මට වර්ෂය හරියටම කියන්න බෑ 2009 හෝ 10. ඉතා අඩු තත්ත්වයකට ආව එකම හේතුව වුණේ දරුවන්ට විභාගයට යන්න පුළුවන් කමක්වත් ලැබුණේ නැහැ. මොකද මහා ධාරානිපත වර්ෂාවන් ඇවිල්ලා රත්තරන් වගේ ප්‍රදේශවල කොටු වුණා ළමයි. ඊට පස්සේ අපි නාවික හමුදාවට කියලා තමයි ළමයින් ওই විභාගවලට ගෙනාවේ. ඉතින් එවැනි අවස්ථාවන් වලදී සමහර විට මෙහෙම දෝලණය වෙනවා. නමුත් අපි සමස්තයක් විදියට ගත්තාම අද අධ්‍යාපනයේ සුවිශේෂී කරු. දැන් ඔබ දන්නවා අධ්‍යාපනයේ ගුරුවරුන්ගෙන් තෘප්තිමත් කිරීම අපේ යුතුකමක්. ඒ සඳහා ගත්ත එක පියවරක් මම පෙන්වන්නම් ඕගලන්ට. මේ ලංකාවේ කොහොමත් මේ කරනවද දන්නේ නැහැ. ගුරුවරයා මම නමම කියලා කියන්නම්. මේ ගුරුවරයා WS විජේසේකර මහත්මයා. මේ මහත්මයා විශ්‍රාම යනවා. එමෙතුම අපි අර පැත්තට පෙන්වමු. මේ ගුරුවරයා විශ්‍රාම යනවා මේ අගෝස්තු මාසේ 28 වෙනිදා. ඒ 28 වෙනිදාට මෙතුමාගේ අතට මේ විශ්‍රාම පත ලැබෙනවා.
මේකට අපි කියන්නේ විශ්‍රාන්තියට හරසර කියලා. මධ්‍යම පළාතේ සියලුම අයට විශ්‍රාම ගිහිල්ලා අවුරුද්ද බඩ ගාන්න වෙන්නේ නැහැ විශ්‍රාම මේ විශ්‍රාම ලැබා විශ්‍රාමයට උප ලබා ගැනීම. මේ සියල්ල සකස් වෙලා දැන් තියෙනවා. මේ මෙතුමා විශ්‍රාමයන් 28 වෙනවා. දැන් මේක හදලා ඉවරයි. ඉතින් ඒ වගේ හැම ගුරුවරයාටම මේ විදිහට සකස් කිරීම අපෙන් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපේ අධ්‍යාපනයේ මහගෙදර. අපේ මහගෙදර ගුරු ස්ථාන මාරුවක් සඳහා ඔන්ලයින් පටන් අරන් තියෙනවා. අද ඊයේ නෙමෙයි දැන් සෑහෙන කාලයක් වෙනවා. මෙතෙන්ට සමහරු දැන් වැඩේ තියෙනවා. ඉස්කෝලේ උගන්වන්න එක නවත්තලා හැමදාම කාර්යාලයට එන්න බෑ. මේ ස්ථාන මාරු හදාගන්න. මධ්‍යම පළාතේ එහෙම අවශ්‍ය නැහැ. මධ්‍යම පළාතේ හැබැයි සුදුසුකම් තියෙන්න ඕන. දේශපාලන බලපෑම් මත නෙමෙයි මම මේ කතා කරන්නේ. දේශපාලන බලපෑම් මත ස්ථාන මාරු ගන්න හදන අය නම් එනවා හොයාගෙන. හැබැයි Tamanට සුදුසුකම තියෙනවනම් Taman නිශ්චිත කාලය ඒ අවශ්‍ය කතා සම්පූර්ණ කරලා තියෙනවනම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් ගන්න පුළුවන්කම විදිහට අපේ මධ්‍යම පළාතේ මහගෙදර එහෙම නැත්නම් අධ්‍යාපන පළාත් දෙපාර්තමේන්තුවේ මේ තාක්ෂණය දැන් භාවිතා වෙනවා. එපමණක් නෙවෙයි මධ්‍යම පළාතේ මීට වසර ගණනාවකට පෙර උගන්වපු ගුරුවරයෙකුට තමන්ගේ හැඳුනුම්පත් අංකය දීලා විනාඩි 3ක් ඇතුළත තමන්ගේ ලිපිගනුව ඕනනම් ගෙන්න ගන්න පුළුවන් මේසෙට. ඒ තත්ත්වයට අපි සකස් කරලා තියෙනවා. මේවා ජාතික මට්ටමට ගෙන යන්න උත්සාහ කරන වැඩසටහන්. නමුත් අපි පළාතේ මම ඉස්සෙල්ලම පටන් ගන්නකොටම කිව්වේ අපිට ලැබෙන ප්‍රතිපාදන තුනයි අපි මේ කටයුත්ත කරන්න කියලා. ඒ නිසා මේවා යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් මේ ආරම්භය. මේ ඉදිරියට ගෙන යාම පාර්ලිමේන්තුවට ගියාම බලාපොරොත්තු වෙනවා කරන්නේ. හොඳයි. අපිට තවත් විනාඩි දෙකක් විතර තියෙන්නේ. ඇමතුමා ඇත්තටම රටේ ජනතාව නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නියෝජනය කරන පාර්ලිමේන්තුවකට වරම් ලබා දෙන්න ඕනේ ඇයි? සහ ඔබතුමාගේ දිස්ත්‍රික්කයට කතා කරන්න මේ හොඳම අවස්ථාව අපේ වැඩසටහනේ. ඇත්තටම පාර්ලිමේන්තුව තුලින් කරන කටයුත්ත. ඒ කියන්නේ දැන් රටක පාලනය සිද්ධ වෙන කණු තුන පිලස් තුනක් තියෙනවානේ. විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණය කියලා දැනට විධායකය තියෙනවා. එතකොට අධිකරණයේ තියෙනවා. දැන් ව්‍යවස්ථාදායකය තමයි ඕන. හැබැයි ව්‍යවස්ථාදායකය අර පහුගිය දවස්වල ජනතාව කිය තුල ඇතිවෙච්ච මහා මේ මම හිතන්නේ ඒක සුදුසු නැහැ කියන්න. නමුත් ඒ වුණාට ජනතාව කිව්වේ අර බෝම්බෙ ගහපු වෙලාවේ එහෙම පාර්ලිමේන්තුව ගැන කියන කතාව දෙන්න ලොකු කලකිරීමක් තිබුණා. එවැනි කලකිරීම සහිත පාර්ලිමේන්තුවක් නෙමෙයි මෙතන අවශ්‍ය වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන්නේ ඉදිරි දැක්මක් තියෙන කෙනෙක්. ඒ ඉදිරි දැක්ම යථාර්ථයක් බවට පත් කරන්න ශක්තියක් දෙන්න පාර්ලිමේන්තුව ශක්තිමත් පාර්ලිමේන්තුවක් වෙන්න ඕන. ඒ ශක්තිමත් පාර්ලිමේන්තුවට ශක්තිමත් ඒ වගේම නැනවත් ගුණවත් අනිත් චෝදනාවලට හසු නොවෙච්ච අය පාර්ලිමේන්තුවට යන්න ඕන. මමත් ඒ මම හිතනවා ඒ කණ්ඩායමට හසු වෙන කෙනෙක් කියලා. ඒ නිසායි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. මම අංක 15 මෙවර පොහොට්ටුව ලකුණෙන් මහනුවරින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ජනතාවට තෝරගන්න අවස්ථාව ලබා දෙනවා. හොඳයි. අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අද අපේ පාර්ලිමේන්තු ගේට් වැඩසටහනට සහභාගී වුවට සහ අපි සුබ ප්‍රාර්ථනා කරන පාර්ලිමේන්තු නියෝජනයට ඔබතුමාට අවස්ථාව ලැබේවා කියලා. බොහොම ස්තුතිවන්ත වෙනවා ශ්‍රීලංකා රූපවාහිනියට හැමදාම හොඳ වැඩ කරන අය. එහෙමනම් අදට අපි සමුගෙන සූදානම් වෙන්නේ නංගන. එසේනම් සිතාර අපි හෙටත් උදෑසන 7ට හමුවෙමු සජීවී ලෙසින් පාර්ලිමේන්තු ගේට් තුලින්.